අපි පටන් ගනිමු නේද? අවුලේ පටන් ගන්න. සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම අපි බුදුරජාණන් වහන්සේ සරණ යමු. දෙවනුව ධර්මරත්නය සරණ යමු. තෙවනුව ආර්ය මහා සංඝරත්නය සරණ යමු. තෙවනුවද බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ යමු. සතුන් මැරීමෙන් වැළකීමටත්, සොරකම් කිරීමෙන් වැළකීමටත්, පංචකාමයන්ගෙන් වැළකීමටත්, බොරු කීමෙන් වැළකීමටත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමටත් අපි මුළු හදවතින්ම අදිෂ්ඨාන කරගනිමු. අද දිනයේද වැඩසටහන කරගෙන යාම සඳහා අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමු. අද මේ වර්ෂයේ අන්තිම දවස බලන්න අපි ටිකෙන් ටික හිත වඩා ගත්තා. අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ. අපි මේ වැඩසටහන ආරම්භ කළේ බුදුගුණ භාවනාව. ඒ කියන්නේ බුදුගුණ මෛත්‍රී භාවනා කරලා අපි අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට පින් අනුමෝදන් කරන්න, උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. ඊට පස්සේ අපි බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ක්‍රම කිහිපයකටම කළා. ඒ වගේම අසුභය, මරණ සතිය, දස අසුභය, නවසීවතකය, මේ වගේ සමත කමඨහන් ගණනාවකින් පස්සේ අපි නිවන් දක්වාම ගමන් කළ හැකි ආනාපාන සති භාවනාවට අපේ හිත මෙහෙව්වා. දැන් අපි මේ ආනාපාන සති භාවනාවේ ටිකක් දුර ගමන් කරලා ඉන්නේ. ඒ කියන්නේ අපි ස්වභාවික හුස්ම රැල්ලෙම හිත පිහිටවගෙන ඉඳලා හුස්ම රැල්ල එහා මෙහා යන ආකාරයට අපි මැදිහත් නොවි බලාගෙන හිටියා. ඊට පස්සේ තවදුරටත් අපි සතිය පවත්වාගෙන ඒ හුස්ම රැල්ලේ දිග ස්වභාවයක්, ඒ වගේම කොට ස්වභාවයක්, සිවුම් බවක්, රළු බවක් තියෙනවද කියලා අපි මැදිහත් වීමකින් තොරව බලාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ වෙලාවට අපි හිතාමතා හුස්ම රැල්ලක් ගන්නෙ නැහැ. ස්වභාවිකවම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඉඩ දෙනවා. මේ ආකාරයට අපි හිත වඩා ගන්න මේ වර්ෂේ ගොඩාක් වෙහෙසුණා. ඒ ඊට අමතරව අපි අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ කරන වැඩසටහන් වලින් ගොඩක් හිත නිවා ගත්තා. උන්වහන්සේගේ උපදෙස් වලින් අපි ගොඩක් අපේ භාවනාව වඩා වර්ධනය කරගත්තා. මේ ආකාරයට අපි සතුටු වෙන්න පුළුවන්. අපි යම් විදිහකට භාවනාව දියුණු කරගත්තා, නිවනට ලං වුණා. ඒ වගේම අපි එළඹෙන වර්ෂයේ මේ භාවනාව අපේ සාමාන්‍ය ජීවිතයටම ලං කරගන්න ඕනේ. එතකොට තමයි මේක වඩා ගන්න අපිට ලේසි වෙන්නේ. අපි යන එන ගමන බිමනේදී අපිට මෛත්‍රියක් වඩන්න පුළුවන්. පුද්ගලයේ කමුණහම ඒ පුද්ගලයා වෙනුවෙන් මෛත්‍රී චිත්තයක් පතුරවන්න පුළුවන්. ඒ වගේම බුදු පිළිමයක් මුණගැහෙන හැම විටම බුදු ගුණේ සිහි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට වඩා ධනෙන් වැඩි, ඒ වගේම ගුණෙන් වැඩි කෙනෙක් දැක්කහම අපිට මුදිතාවක් වඩා ගන්න පුළුවන් අපේ හිතේ. ඒ වගේම පාර දකින මලක් දැක්කොත් ඒ මල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි පාරේ යන එනකොට ලයිට් කොපමණ නම් දකින්නවද, ඒ සියලුම ලයිට් අපිට බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ඒ වගේම බලන්නකෝ අපි යන එනකොට හමු වෙන කඩසාප්පු රෝහල්,
පාසල් මේ සියලුම තැන්වල මිනිස්සු ජීවත් වෙනවා. මේ සියලුම මිනිස්සු අරමුණු කරලා අපිට මෛත්‍රී චිත්තයක් ඇති කරගන්න පුළුවන්. මේ ආකාරයට බලනකොට අපිට කොහොමනම් කුසල් රැස් කරගන්න පුළුවන්ද? ඒ වගේම අපි පන්සලක් ගාවින් යනකොට පුද්ගලයෝ පහන් පත්තු කරනවා, වන්දනා කරනවා, මල් පූජා කරනවා. ඒ සියලු දෙනාම අරමුණු කරලා ඒ සියලු දෙනාම කරන කුසල් අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ විදිහට බලනකොට අපිට මේ කමටහන් කොපමණනම් උණ ගෙහෙනවද අපේ හිත ලෙස්සල යනවා. අපිට කමටහන මුණ ගැහුණු බව අපි දන්නේ නැහැ. ඒ නිසා අපි හොඳ සිහියෙන් මේ අපිට ජීවිතේ හමු වෙන කමටහන් ටික හැම වෙලාවෙම ඒ භාවනාවේ හිත යොදව ගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ වගේම කෙනෙක් ප්‍රඥාව වඩන්න පුළුවන්. ඒ කෙනාගේ ප්‍රඥාවත් අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසල් වඩන භාවනා කරන කෙනෙක් අපි දැක්කොත් ඒ පිනත් අපි අනුමෝදන් වෙනවා. මේ ආකාරයට බලනකොට අපිට කොපමණ නම් කමටහන් මුණ ගැහෙනවද අපි ඒ කමටහන් අත නොහැර අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ. එතකොට අපිට කුසල් අරමුණු බොහෝසෙයින් හිතට නගා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ටිකක් අපේ හිත දිහා බලන්න පුරුදු වෙලානේ ඉන්නේ. අපි හිතක් ඇති වෙලා නැති වෙලා යන විදිහ, ඒ වගේම ආයතනය වෙනස් වෙනකොට හිත වෙනස් වෙන විදිහ, අරමුණෙන් අරමුණ වෙනස් වෙනකොට හිත වෙනස් වෙන විදිහ. ඒ විතරක් නෙමෙයි, අපි ශරීර කෘත්‍ය කරන අවස්ථාවලදී, ඒ වගේම මුහුණ සෝදන අවස්ථාවලදී, ඒ හැම අවස්ථාවකදීම අපි අසුභය සිහි කරගන්න පුළුවන්. බලන්න ඒ විතරක් නෙමෙයි, බලන්න මේ දිනවල මරණ ඉතාම වැඩි, සුදු කොඩි හැමතැනම දාලා. ඒ මොකද මේ වගේ කාලවල වයසට ගිය අයට ජීවත් වෙන්න අමාරුයි. ඒ අයගේ මරණ ගොඩාක් සිද්ධ වෙනවා. ඒ වගේ තැන්වලදී අපේ මරණය සිහි කරගන්න පුළුවන්. බලන්නකෝ කොපමණනම් අපිට කමටහන් හමු වෙනවද? ඒ විතරක් නෙමෙයි, තමන්ගේම දරුවෙකුට පාඩමක් කියා දෙනකොට අපිට කරුණාවක් හිතේ ඇති කරගන්න පුළුවන්. ඉවුම් පිහුම් කරන්නේ අපේ සාමාන්‍ය ජීවන චර්යාවට අයිති දෙයක්නේ. ඒ කරනකොට අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුද්ධ පූජාවක් අරමුණු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්න අය වෙනුවෙන් ඒ ආහාරය සැකසෙන ආකාරයේ හිතලා මෛත්‍රිය කරුණාවක් ඇති කරගන්න පුළුවන්. මේ ආකාරයට බලනකොට අපිට කමටහනක් මුණ ගැහෙන්නේ නැති වෙලාවක් හිතා ගන්නත් බෑ. ඒ වගේම අපේ හිත ඇති වෙලා නැති වෙලා යනකොට මේ හිත අලුත් වෙන බව දැනගෙන පරණ හිතවිලි අපිට අයින් කරන්න පුළුවන්. අලුත් හිතෙන් අලුත් විදිහට හිතන්න පුළුවන්. අපි හැම වෙලාවෙම පරණ රාමුවෙන් මිදලා අලුත් විදිහට හිතන්න පටන් ගනිමු. එතකොට අලුත් අරමුණු අපිට එයි. ඒ හැම අරමුණක්ම අපි භාවනා අරමුණක් බවට පත් කරගනිමු. අපේ හිත වඩා ගන්න, අපේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න, පංච නීවරණයන්ගෙන් ඈත් කරගන්න අපි මේ කමටහන් මේ අපිට හමු වෙන අරමුණු යොදා ගනිමු. මේ ආකාරයට බලනකොට අපිට අපේ කුසල් සිත වඩා වර්ධනය කරගෙන ප්‍රඥාවෙන් ඉදිරියට යන්න එළඹෙන වසරේ අපිට පුළුවන් වේවි. ප්‍රඥාව වැඩි කරගන්න, ඒ වගේම සමාධිය දියුණු කරගන්න අපි උත්සාහ කරමු. එහෙනම් අපි අද දිනේ නාසිකාග්‍රයේ හිත පිහිටවගෙන තවදුරටත් මේ හුස්ම රැල්ලේ ස්වභාවය අපි සිහියට ගනිමු. අපි කිසිසේත්ම මේ හුස්ම වෙනුවෙන් මැදිහත් වෙන්න හොඳ නැහැ. අපි මැදිහත් වුණත් නැතත් හුස්ම තමන්ගේ කාර්යය ඉෂ්ට කරනවා. අපිට තියෙන්නේ ඒ දිහා බලාගෙන ඉන්න එක. එහෙම බලාගෙන ඉඳලා මේ හුස්ම රැල්ලේ ස්වභාවයන් හඳුනා ගන්න හොඳ සතියක් අපිට ඕනේ. ඒ ආකාරයට අපි සතිය පවත්වාගෙන යමු. අපි සතිය පවත්වාගෙන
සමාධිමත් හිතක් ඇති කරගන්න උත්සාහ කරමු. ඒ සඳහා අද දිනේ මේ මොහොත අවස්ථාවක් කරගනිමු.